අයිබුවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථම නවදහනේ උදෑසන පුවත් සිරස්තල වෙත MT New Diamond තෙල් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවිය හැකි හානිය වළක්වා ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්න අග්‍රමන්ත්‍රීවරයාගෙන් අදාළ නිලධාරීන්ට උපදෙස් විස්සට එරෙහිව සමගි ජනපල වේගය අධිකරණයට යාමට සැරසෙයි විස්ස විශිෂ්ටත්වයෙන් අශිෂ්ටත්වයට ජනතා විමුක්ති පෙරමුණින් චෝදනා විස්ස ජනතා අවශ්‍යතාවයක් රජයේ අවධාරණය කරයි මන්ත්‍රීවරුන්ට කුණු පළතුරු දෙන්න අල්ලස්ගත් පාර්ලිමේන්තු භෝජනාගාර නිලධාරියා 17 වෙනිදා දක්වා රිමාන්ඩ් අනතුරට පත්වී ඇති MT New Diamond තෙල් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්න ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පැය 24 පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ මෙහෙයුමක් ඔස්සේ අනතුරටපත් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට ඇතිවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්න ලෙස අග්‍රාමාත්‍යතුමා විශේෂභාර අමාත්‍යවරයා වෙත දන්වා තිබෙනවා. නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ඒ සම්බන්ධයෙන් වන සියලු මැදිහත්වීම් සිදු කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී මූලික මැදිහත්වීමෙන් සහ සිද්ධි කළමනාකරණ කණ්ඩායම වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පරිසර අධිකාරිය දීවර දෙපාර්තමේන්තුව අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව වනජීවී දෙපාර්තමේන්තුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන 15ක් ඒකාබද්ධව අනුතරටපත් නෞකාවේ ගින්න නිවා දැමීම සහ සමුද්‍රීය පරිසරයට විය හැකි හානිය අවම කිරීමේ ක්‍රියාමාර්ග සහ මෙහෙයුම් වල දැනට නිරත වී තිබෙනවා. විසිවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ වන විට දේශපාලන වේදිකාව තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. 19 වෙනි සංශෝධනයෙන් වෙච්ච අවුල මේ රටේ ජනතාව දැක්කා. රටේ ජනාධිපති කලිසම ඇඳගෙන ඉන්නවා, අගමැති කමිස ඇඳගෙන ඉන්නවා. කවුරුවත් පූර්ණ ඇඳුම ඇඳගෙන නැහැ. ඉතින් ඒ අනුව තමයි මේ රටේ ජනාධිපතිට ඡන්දෙ දීලා බලයටපත් කරනවා නම් මේ ජනාධිපතිට රටේ ජනතාව වෙනුවෙන් තීන්දුව తీරන ගැනීමේ ශක්තිය තියෙන්න ඕනේ. ඡන්දෙ දීලා ජනාධිපතිපත් කරලා ඒ ජනාධිපති తీරන ගන්න ඕනේ එක එක විකාර කොමිසම් වලින් අහලා නම් එහෙනම් ඉතින් කොමිසම් වලටම ඡන්දෙ දෙන්න ඕනේ. මෙම 20 වෙනි සංශෝධනය තුලින් ගෙනල්ලා තියෙන්නේ ඉතාමත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධනයක් प्रधान राज्य नायक हो मंत्री दूर धन जनाधिपति वयसम कारण द्वितीयमेंटे राजपक्ष पौले देशपालन संशोधन විශේෂ සංශෝධනේ ඉතාමත්ම භයානකයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපිට අවශ්‍යයි නිදහස ලැබිලා වුරුදු 71ක් 72ක් ගත වෙලා තිබුණත් අපිට තවම බැරි වෙලා තියෙනවා ශ්‍රී ලාංකේය අනේනායක ඇති ජාතියක් ගොඩනගන්න එවැනි ජාතියක් ගොඩනගන්න රටේ සියලු ජන කොටස් වලට පිළිගන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත්තේ අපි පාලනය වෙ යුතුයි ධනමය සංශෝධනයේ තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකාලය ජනාධිපතිවරයාගේ දුරකාලය අවුරුදු 5 සීමා අතුරත රඳා ගනිමින් එම සංශෝධනයේ තිබ්බ අනවශ්‍ය කරුණු සියල්ල ඉවත් කරලා මේ රටේ දෙපැත්තට තුන් පැත්තට බෙදලා තියෙන බල කඳවුර එක තැනකට ගොනු කරලා රටේ සංවර්ධන වෙනුවෙන් ආරක්ෂාව වෙනුවෙන් තීන්දුව తీරන ගන්න පුළුවන් ව්‍යවස්ථාවක් තමයි 20 වෙනි සංශෝධනයේ විදියට එන්නේ දැන් මේ සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට අනිවාර්යයෙන්ම යනවා ඉතින් මම ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්නේ අපි ඉල්ලීමක් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න අවශ්‍ය සහාය අපිට ලබා දෙන්න කියලා 19 වෙනි සංශෝධනයේ හේතු කොටගෙන තමයි පහුගිය කාලේ රට වැටිච්ච රාජික තත්ත්වයට වැටුනේ. 19 වෙනි සංශෝධනයේ මුල් කරගෙන තමයි දීර්ඝ කාලයක් මැතිවරණ කල් දාලා අදටත් පළාත් සභා මැතිවරණවත් පවත්වන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන නිසා 20 වෙනි සංශෝධනයේ හරහා කෙරෙන්නේ මේ අනවශ්‍ය කොටස් ඉවත් කිරීම. බැසිල් රාජපක්ෂ මහතුමාට ඊළඟ ජනාධිපතිවරයා වීම සඳහා ඔහුගේ බලාපොරොත්තුව
මෙතර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ 23 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තුලින් ආණ්ඩුව ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වයේ කරා ගමන් කිරීමට උත්සාහ දරන බවයි. මේ 20 සංශෝධනය හරහා යලි මේ ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වයේ කරා යන්න. පාර්ලිමේන්තුවේ දුර කාලය අවුරුදු 4.5ක් යනකම් පාර්ලිමේන්තුවේ පැවැත්ම තීරණය කරේ පාර්ලිමේන්තුව. නමුත් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කර තිබෙන දේ තමයි පාර්ලිමේන්තුවට වසරක් පිරුණාට පසුව පාර්ලිමේන්තු බලය පාර්ලිමේන්තුවේ පැවැත්ම තීරණය කරන ජනාධිපතිවරයා. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක තමන්ගේ මුළු අතට ජනාධිපතිවරයා විසින් ගන්නවා ඕනෑම අමාත්‍යවරයෙක් ඉවත් කිරීමේ බලය, ඕනෑම විෂයක් ගලවා ගැනීමේ බලය, ඕනෑම අමාත්‍යවරයෙක් යලි යලි පත් කිරීමේ බලය මේ සියල්ල ජනාධිපතිවරයා අතට අරගෙන තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ බලය මුළුමනින්ම අත්පත් කරගන්නවා, කැබිනට් මණ්ඩලයේ බලය මුළුමනින්ම අත්පත් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි අග්‍රාමාත්‍ය ධූරී මහදන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා කවර තීන්දුවක් ගනීවිද කියලා. ජේ.ආර්. ජයවර්ධන යටතේ ආර්. ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරා ඔහුට පියන් කෙනෙකුටවත් තියෙන බලය නොමැති බව. ජනාධිපති ප්‍රේමදාස යටතේ අගමැති ඩී.බී. විජේතුංගගේ හැසිරීම අපි දැක්කා. චන්ද්‍රිකා කුමාරතුංග යටතේ රත්නසිරි වික්‍රමනායක ගිරණම් අපි දැක්කා. ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා යටතේ තිමු ජයරත්නගේ භූමිකාව අපි දැක්ක අගමැතිවරයෙක් හැටියට. මා හිතනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැති මහින්ද රාජපක්ෂගේ ඉරණමද මේ ව්‍යවස්ථා සංශෝධනයේ එවැනි ඉරණමක් ලියා තියෙනවා. මෙම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී විනාශකාරී ඒ වගේම ජනතාවට අහිතකරයි. එනිසා අපි මේ ව්‍යවස්ථා සංශෝධනයට අපි විරුද්ධත්වේ ප්‍රකාශ කරන්න කැමතියි. අධිකරණයෙන් වාර්තා උපුවත් කිහිපයක් වෙතයි අවධානය. පාර්ලිමේන්තුවට පළතුරු සපයන පුද්ගලිකුගෙන් රුපියල් 60,000ක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැපයුම් අංශයට අනුයුක්ත භාණ්ඩ බාර ගැනීමේ නිලධාරියා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කරනු ලැබුවා. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවටගත් කඩුවෙල ප්‍රදේශයේ පදිංචි අංජන මාලිංග නැමැති මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දී තිබුණා. අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ සඳහා සැපයුම් කරුවෙකු විසින් සපයනු ලබන පරිභෝජනයට නොසුදුසු තත්වයේ පවතින පළතුරු තොග ප්‍රතික්ෂේප නොකොට බාර ගැනීම සඳහා මෙම සැකකරු විසින් මාසිකව අල්ලස් වශයෙන් රුපියල් 30,000 බැගින් මුදල් ඉල්ලා ඇති බවයි තොරතුරු අනාවරණය වුණේ. ඒ අනුව ඊට අල්ලස් වශයෙන් රුපියල් 60,000ක මුදලක් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවට අල්ලස් කොමිසම විසින් සිදු කළ දැනුම් දීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා. මරණීය දණ්ඩණයට නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නැමැත්තාට පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගී වීම සඳහා අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න තීරණය ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බව අභියාචන අධිකරණයේ නිවේදනය කළා. 2016 වසරේ සිදු කෙරුණු මහ බැංකු බැඳුම් කර නිකුතු දෙකකදී රුපියල් බිලියන 52කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර පෙත්සම් වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචන අධිකරණය විසින් මෙම මස 14 වනදා දක්වා නීතිපතිවරයාට කල් ලබා දී තිබෙනවා. දැනට පවතින ක්‍රීඩා පනත සංශෝධනය කිරීම පිළිබඳව සහ නව පනතක් ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්වුණා. 1973 අංක 25 දරන වරින් වර සංශෝධිත ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට සහ නව පනතක් ගැනීම පිළිබඳව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සප්‍රි මහතාගේ සහ තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ අනුව මාස 6ක් තුළ අදාළ සංශෝධන සිදු කළ යුතු බවටත් පළමු මාසය තුළ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් විසින් ඊට අදාළ සංකල්ප පත්‍රිකාවක් සකස් කළ යුතු බවටත් සාකච්ඡාවේදී තීරණය කෙරුණා. එම සංකල්ප
විකල්ප පත්‍රිකාව මත අදාළ සංශෝධන සිදු කිරීම සඳහා අමාත්‍යංශ දෙකෙහිම නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය වූ අතර අදාළ කමිටුවට නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ඇතුළත් විය යුතු බවට මෙහිදී සඳහන් වුණා. අමාත්‍යංශ දෙකෙහි නිලධාරීන්ගෙන් සමන්විත මෙම කමිටු වාර්තාව මාස දෙකක් තුළ ලබාගෙන ඒ පිළිබඳව කෙටුම්පතක් සකස් කළ යුතු බවත් පසු මේ පිළිබඳව නැවත සාකච්ඡා කර ඒකපත්ත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කළ යුතු බවයි සාකච්ඡා වුණේ. මෙම සාකච්ඡාවට අධිකරණ අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායදුන්න, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුරාධා විජේකෝන්, ජාතික ක්‍රීඩා සභාවේ සමාජික කුමාර සංගක්කාර යන මහත්වරු නැතුළු අධිකරණ අමාත්‍යංශයේ වෙන්ව ක්‍රීඩා අමාත්‍යංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිටියා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්දිමාවට පත්වනවා. අපි යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.